අයිබෝවන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ගත වූ පැය 24ට කොවිඩ් මරණ 8ක් වයස අවුරුදු 20ක තරුණියකුත් ඒ අතර තරුණියගේ මරණය සිදු වුණේ සෞඛ්‍ය සේවාවේ දුර්වලතා නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණගෙන් චෝදනා පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ දිනේ ආසාදිතින්ගේ වාර්තා වීමේ අඩුවක් කොවිඩ් එන්නත මාධ්‍යවේදීන්ටත් ලබා දෙන්න ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙනුත් ඉල්ලයි වත්මන් ආණ්ඩුව බලයට පැමිණීම සෝමාලියාවේ කොල්ලකල්ලියක් ආණ්ඩුව ගත්තා වගේ ටිල්වින් කියයි පසුගිය කෙටි කාලය තුල රියානුතුරු වලින් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් ක්‍රීඩා සංගම් තුලින් දේශපාලන මැදිහත් වීම අවම කරන්න අවශ්‍යයි ඇමති නාමල් කියයි දැන් දේශීය පුවත් කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ දින තහවුරු වුණා වයස අවුරුදු 20ක තරුණියක්ද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එලෙස මියගිය අදාළ තරුණියගේ මරණය සිදු වී ඇත්තේ සෞඛ්‍ය සේවාවන්හි පවතින දුර්වලතා හේතුවෙන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කරන්නේ COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්‍රයින් අතරට වයස අවුරුදු 20ක තරුණියක්ද ඇතුළත්. ඇය රිදීමාලියද ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර කහකොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට මහියංගණයේ මූලික රෝහලටත් එම රෝහලෙන් බදුල්ල මහ රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇත්තේ පසුගිය 17 වනදායි අදාළ තරුණිය මිය යාම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ල වී ඇත්තේ ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාටයි කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා විශේෂයෙන්ම මේ කාන්තාව ආසාදිතේ බවට වාර්තා වුණාම අපි ඒ නිවසියන් සියලු දෙනා නිරෝධායනය කරලා මේ කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයක් කරා ප්‍රතිකාර සඳහා පිටත් කරලා යවලා තියෙනවා මේ කාන්තාවගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම නිසා දින 3කට පස්සේ තමයි මෙයා අපි PCR පරීක්ෂණයෙන් තහවුරු වෙලා වාර්තා ලැබුණු පසු අපි යොමු කරලා තියෙන ප්‍රතිකාරක මධ්‍යස්ථානය කරා ඒ නිසා දින 7ක් පමණයි ප්‍රතිකාරක මධ්‍යස්ථානයේ ගත කරලා තියෙන්නේ 7 වෙනි දිනේ පසුගිය 15 වෙනිදා නිවස කරා පැමිණලා තියෙනවා මේ නිවසට පැමිණුණු දිනට පසු දින 16 වෙනි දින මේ කාන්තාව යම් ශ්වසන අපහසුතාවකින් පෙළෙනවා කියලා දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රිදීමාලියද්ද ඒ වගේම මේ කාන්තාව විසින් 19.90 ගිලන් රතයක් ඇඳවලා තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට 8:44ට ලබා දුන් දුරකථන ඇමතුමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රාත්‍රී ආහාර ගනිමින් සිටපු නිසා ඔහු ඇමතුම බාරගෙන නැහැ නමුත් 9:35ට පැමිණි 19.90 දුරකථන ඇමතුමට ඔහු පිළිතුරු සපයලා ඔහුට දැනුම් දීලා තියෙනවා 19.90න් මේ කාන්තාව රෝහල් ගත කිරීම සඳහා රෝහලකට කතා කරලා අවශ්‍ය පහසුකම් සලසන්න කියලා ඒ අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරිශ්‍රය සෞඛ්‍ය වන්දාරියාගේ දුරකථනය විසන්දි වෙලා තිබුණු නිසා මයියංගන රෝහලට දුරකථන ඇමතුමක් දීලා අවස්ථා 6කදී උත්සාහ කරලා තියෙනවා මේ රෝගියා රෝහල් ගත කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගන්න නමුත් බාහිර රෝගී අංශින්දපු වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීම සඳහා උත්සාහ දරපු අදාළ වාට්ටුව බාර වෛද්‍ය නිලධාරියා එවැගේම විශේෂඥ වෛද්‍යවරයා උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි පවසමින් මේක කල්මැරීම සහ අවස්ථා කීපයකදී දුරකථනය විසන්දි කිරීම නිසා අවස්ථා 6දීම අසාර්ථකුණු මේ උත්සාහය මහජන සෞඛ්‍ය පරිශ්‍රය පස්සේ බදුල්ල මහ රෝහලට දුරකථන ඇමතුමක් දුන්නාම බදුල්ල මහ රෝහලෙන් දැනුවත් කරලා තියෙනවා අදාළ සෞඛ්‍ය වන්දාරියා හෝ ප්‍රජා වෛද්‍ය විශේෂඥයා මේ සම්බන්ධව දුරකථන ඇමතුම ලබා ගත යුතුයි කියලා. ඒ අනුව පැය භාගකට ආසන්න කාලයක් උත්සාහ කරලා ප්‍රජා වෛද්‍ය විශේෂඥයා සම්බන්ධ කරගෙන තියෙනවා මේ දුරකථන ඇමතුම සඳහා ඔහු විසින් රෝහලට ඇමතුමක් ලබා දීලා තමයි මේ රෝගියා රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසලා තියෙන්නේ. ඒ අතරතුර 19.90 ජංගම ගිලන් රතයෙන් අපිට දැනුම් දීලා තියෙනවා මේ රෝගියා අසාධ්‍ය නිසා මයියංගනේ රෝහලට ගෙනියනවා කියලා. මයියංගනේ රෝහලේ පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වෙලා තමයි මේ රෝගියාව බදුල්ල රෝහලට රැගෙන ගිහිල්ලා තියෙන ඉන්න අනතුරුව ඒ සිද්ධ වෙච්ච යම් කිසි කාරණා කීපයක් නිසා මේ රෝගියා මිය ගිහිල්ලා තියෙනවා. කෙසේ වෙතත් මේකෙදි පැහැදිලිවන්නේ මහජන සෞඛ්‍ය පරිශ්‍රයට චෝදනා එල්ල වෙන්නේ මේ රෝගියා රෝහල් ගත කිරීම සඳහා ප්‍රමාද වුණාය කියන එක. සෞඛ්‍ය සේවාවේ විශාල තනතුරු සංඛ්‍යාවක් තියෙනවා. මේ තනතුරු අතරින් මෙවැනි රෝගියෙක් රෝහල් ගත කරවීම ඉතාම අපහසු ක්‍රියාවලියක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා මේ සිදුවීම ඉතාම කනගාටුදායක සිදුවීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් වගකීම් පැහැර හැරීමක් තියෙනවා කියලා පේන්න තියෙනවා. මේ ජීවිත අහිමි වීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලද
නිලධාරීන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවාද කියලා ඍජු විමර්ශනයක් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉල්ලනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 504 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අතුරින් පුද්ගලින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරට පැමිණි පුද්ගලින් වන අතර අනෙක් පුද්ගලින් 501 දෙනා දේශීය වහඳුනාගත් ආසාදිතින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 105ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 260 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 74876ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 78000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ජනමාධ්‍ය වේදීන් විසින් සිදු කරනු ලබන රාජකාරීමය කටයුතු වල ස්වභාවය අනුව විවිධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඔවුන්ට සහභාගී වීමට හේතු වන බැවින් කොවිඩ් වෛරස් අවදානම ඇතිවන කණ්ඩායමක් වන මාධ්‍ය වේදීන් හට ප්‍රමුඛතාවය ලබා දෙමින් කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ඉතා කඩිනමින් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. රටේ විවිධ ස්ථානවල ගමන් කරන මෙන්ම විවිධ නිලධාරීන් සාමාන්‍ය ජනතාව සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන පිරිසක් වන මාධ්‍ය වේදීන් මෙම අවදානම් තත්ත්වයේ ඉදිරිපෙළ කණ්ඩායමක් වන බවද ලේකම්වරයා විසින් යොමු කර ඇති ලිපිෙහි දැක්වෙනවා. විවිධ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සම්මන්ත්‍රණ ආවරණය කරනු ලබන මාධ්‍ය වේදීන් ජනතාවට තොරතුරු ලබා දීමේදී සිය අවධානමද නොතකා කටයුතු කරන බවත් ඒ හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩල මෙන්ම මාධ්‍ය වේදීන් හට මෙහි ප්‍රමුඛතාවය ලබා දෙමින් එන්නද ලබා දෙන ලෙසයි ලේකම්වරයා ඉල්ලා සිටින්නේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර මීට පෙර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකායෙන්ද මෙම එන්නත ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මීට අමතරව මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ආයතන රැසක් පවතින තත්ත්වයේ මත මාධ්‍යවේදීන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් කර තිබුණා. මේ අතර මෙවන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබෙන රෝගීන්ගේ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. අපි දන්නවා එන්නතක් ශරීරගත කරාට පස්සේ සති ගණනාවකට පසුව තමා අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ගොඩ නැගින්නේ. එසේ ප්‍රතිශක්තිය ගොඩ නැගුණු පසුව තමා අපි බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව ලැබෙන්නේ. මේ ලැබෙන ආරක්ෂාව එහෙම නැත්නම් ප්‍රතිශක්ති ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය කරනකොට පළමු මාත්‍රාවෙන් යම් ප්‍රමාණයක ප්‍රතිශක්තියක් ලැබුණත් අපිට නිසි පරිදි බලාපොරොත්තු සහිත ප්‍රතිශක්තිකරණය අපිට ලැබෙන්නේ දෙවැනි මාත්‍රාවත් දුන්නට පස්සේ. මේ එන්නතෙන් ලැබෙන්නේ ආරක්ෂාවක් පමණයි ප්‍රධාන වශයෙන්. ඊට අමතරව අනිකුත් බෝවීමේ හැකියාව පිළිබඳව අපිට තාම නිශ්චිත සාක්ෂි නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව සිතටගෙන අපේ ආරක්ෂාවට අපි කළ යුතු ඒ සෞඛ්‍ය පුරුදු නොකඩවාම කරගෙන යෑම වැදගත් වෙනවා. කොවිඩ් වසංගතයේ වාර්තා වූ පසු රිය අනුතුරු වලින් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර අනුරාධපුර තලාව ප්‍රදේශයෙන්ද අද රිය අනුතුරක් වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ මාරක රියානතුරු වල ප්‍රවණතාවය තවදුරටත් වර්ධනයක් දක්නට ලැබෙනවා. මෑත කාලය තුළ එක් දිනකදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ඊයේ දිනේදී. ඊයේ දිනේදී රියානතුරු වලින් වාර්තා වූ මරණ ගණන 15ක් පමණ වෙනවා. මෙය මෙම කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව හැටියටයි සඳහන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ. මේ තත්ත්වය ඉතාම භයානක තත්ත්වයක්. අනතුරු වලින් දිනකට 15 දෙනෙක් මිය යාම කිසිසේත් ලඝු කොට තැකිය නොහැකි සිද්ධියක්. රියදුරන්ගේ නොසැලකිල්ල අපරීක්ෂාව මෙයට හේතු වී තිබෙනවා. රියානතුරු වලින් මියගොස් ඇති 15 දෙනා සම්බන්ධව තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී මෙයින් 8 දෙනෙකුම යතුරුපැදිවල ගමන් කළ පුද්ගලයින්, 6 දෙනෙක් පාරේ පයින් ගමන් කළ පුද්ගලයින්. මේ සම්බන්ධව ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. දිනින් දින සිදුවන රියානතුරු වලින් පුද්ගලයින් මෙලෙස ජීවිතක්ෂයට පත්වන වාතාවරණයක් තුළ අද උදෑසනද අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේ සිදු වූ අනතුරක් පිළිබඳව අපට වාර්තා වුණා. අලියකු බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. පුද්ගලයින් 20 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අනුරාධපුරයේ වන්දනාචාරිකාවකට සහභාගී වෙමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නැහැ නැහැ
පරිසර නීති උල්ලංඝනය කරමින් සිදු කරගෙන යන තවත් පරිසර විනාශයක් පිළිබඳ තොරතුරු දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. පරිසර විනාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විශාල කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. ඇතැම් පිරිස් පරිසරය රැකගැනීමේ දැඩි වෑයමක නිරත වෙද්දී ඇතැමුන් ආර්ථික හෝ දේශපාලනික වාසි උදෙසා අනාගතය පිළිබඳ නොසිතමින් පරිසරය විනාශ කිරීමේ දැඩි ප්‍රයත්නයක නිරත වන ආකාරය අපට දක්නට ලැබෙනවා. මේ දඹුල්ල රන්දිනිය වැව ආශ්‍රිත ප්‍රදේශයයි. කලක සිට මෙම ප්‍රදේශයේ ආශ්‍රිතව පරිසර නීති උල්ලංඝනය කරමින් යම් පිරිසක් විසින් පස් කැණීම් කටයුතු සිදු කරනු ලබන බවට අපට වාර්තා වුණා. මෙම ස්ථානයේ පිහිටි වටිනා ගස් කිහිපයක්ද මේ වන විට කපා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස සිදුවන පරිසර විනාශය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා සිංහලයේ ජාතික සංවිධානයේ ස්වාමින් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කළ අතර එහිදී සිදු වූ ඇති පරිසර විනාශය එම ස්වාමින් වහන්සේලාගේ දැඩි විවේචනයට ලක් වුණා. මම හිතන්නේ අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 40ක් 50කට වැඩිය පැරණි ගස් නෙමෙයි. එතකොට මේ රන්දෙනි වැව කියන කඳ අසල තියෙන රක්ෂිතේම ඔප්පු තියනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඔප්පු නම් තින් දැන් රුපියල් 25000 30000 දෙනා මොන තරම් ඔප්පු හදාගත්තේ හැකි. මේ මේ ගස් ආදී දේවල් දකින්නකොට නම් අපට පැහැදිලිව පේනවා මේක ජාවාරමක් සිද්ධ වෙනවා කියලා. මේ තරම් විශාල ගස් මේ විදිහට වැටලා තියෙනවා. කැණීම් කටයුතු තට්ටු ක්‍රමයට සිදු කළ යුතු අතර තට්ටුවක උපරිම උස මීටර් 3යි. පළල මීටර් 6ක සහ ආනතිය අංශක 85ට නොවැඩි විය යුතුයි. දැන් මේක ආනතිය අංශක 85ට නෙමෙයිනේ තියෙන්නේ. මේක තනිකර ඍජු ඉරක් වගේ තියෙන්නේ. මේකේ තියෙන කරුණු පවා උල්ලංඝනය කරලා තියෙනවා. මේ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ ලබලා දුන්න බලපත්‍රයේ පසු පිටපතේ තියෙන කොන්දේසි වලින් 180ක් විතර මේකෙත් මේ තියෙන තත්ත්වය අනුව කඩ කරලා තියෙනවා. ඉදම තමන්ගේ කියලාවත් ඉදම සින්නක්කර ඔප්පුව තමන්ට තිබුණා කියලාවත් යා ඕනෝන කට්ටියට ඕනෝන විදිහට එහෙම පරිසරය විනාශ කරන්න බෑ. ඒක සිංහල කළත් දෙමළ කළත් මුස්ලිම් කරත් ඒ පරිසර විනාශයක් නම් පරිසර විනාශයක්. ආණ්ඩුව කළ යුතු වන්නේ සමාජය තුළ මතුවී ඇති ගැටලුවලට විසඳුම් ලබා දීම බවත් දේශපාලන පරිගණීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හරහා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට පෙනී සිටින දේශපාලන පක්ෂ මර්ධනය කිරීම නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් දැන් ගෝඨාභය උත්තර වෙන්න මොනවටද වංචාව නතර කරන්න උත්තර වෙන්න ඕන මහ භාණ්ඩාගාරයේ ධනෙ 40ක් වර තමන්ගේ ගජ මිතුරන් අතරේ දලාගෙන ඉන්න පාරවල් අවහිර කරන්න ගෝඨාභයල ඉන්න ඕන මේ රටේ මහ වටිනා පරිසර සම්පත විනාශ කිරීම සඳහා හදන සරසු නතර කිරීම සඳහා ඒ ගෝඨාභයල ඉන්න ඕන මහජනයට දරා ගන්න බැරි ජීවන වේදම කෙනෙකුට ඒ අඩු කිරීම සඳහා සරසු හදන්නයි ගෝඨාභයල ඉන්න ඕන හැබැයි ගෝඨාභය ඉන්නේ මොකටද ඒ වට නෙවෙයි තමන්ගේ තමන්ගේ මිතුරන්ගේ නඩු ටික අයින් කරගන්න අන්න මේ නඩු අයින් කර ගැනීම සඳහා තමයි දේශපාලන පරිගණීම් පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව පිහිටේ. පහුගිය සඳුදා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා ෆාස්ට් ට්‍රැක් වේගවත් මාර්ගයකින් ආයෝජන කරනවා. ඒ කියන්නේ මොකද්ද? සල්ලි එන්න කොහෙන්ද කියලා මහ බැංකුව බලන්න ඕනේ නේ. පරිසර හානියක් තියනවද කියලා මධ්‍යම පරිසර අධිකාරිය බලන්න ඕනේ නේ. රටේ තියෙන අනපනත් වලට අනුව ඉඩම් පවරගත්තද කියලා බලන්න ඕනේ නේ. හදන ගොඩනැගිල්ල ප්‍රාදේශ සභාවෙන් අනුමැතිය ගන්න ඕනේ නේ. හදන ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ගන්න ඕනේ නේ. රටේ සම්පත් බහුජාතික සමාගම් මත පැවරීම සඳහා එකම කමිටුවකින් තීන්දුවක් අරගෙන රියත් කරන්න සලසුම් කරලා තිබෙනවා. හැබැයි මාස 15කට කලින් කිව්වේ සම්පත් රකින්න නායකයෝ. අද ෆාස්ට් ට්‍රැක් එකේ සම්පත් විකුණන නායකයෝ. පලිගැනීමේ කොමිසමක් ගෙනල්ලා අභියෝගයක් කළ කල දෙන මොකද ඒ තමයි උබලා අපේ පවුල විසින් කරන දේවල් වලට ඇඟිලි ගහන්න එන්න එපා එහෙම කරන්න ආවොත් අපි උඹලාව දඬු කඳේ ගහනවා කියලා අපිට අභියෝගයක් ඉදිරිපත් කළා. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්පූර්ණ නම කියන්නේ ගරු කරන්න ඕන නිසා මේ අවුරුද්දක් යනකොට හැපෙන්න පටන් ගන්න තියෙන වෙලෙත් නැත්තේ කියලා අපි කියනවා. යාට වඩා ලොක්කෝ හැපුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදෙත් එක්කෙන් ජේ.ආර්. ජවදන මහත්තයා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාද නැති කරන්න උත්සාහ කරා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාද නැති කරන්න බැරුණා යාට සිංහාසනෙ බැලේ යන්න සිද්ධ වුණා. අපි අර ගම්වල කතාවක් තියෙනවා. කොට්ටෝරුව හැම ගහටම කොට කොටා ගිහිල්ලා කේල් ගහට කොටපු දාට කොට පටල ගන්නවා. පොගේ ඔස්සේ පොඩි පොඩි කෙටිල් ටිකක් තිබ්බා අපි දැක්කා. පරිසර වේදිකෙන්ට කැටුවා, රජයේ සේවකෙන්ට කැටුවා. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදීන්ෙන් පෙනෙන දේශපාලන පක්ෂ වලට නායකින්ට කොටන්න වෙත් තියෙනවා. එතන තමයි හොට පටල ගන්න තැන කියලා අපි ආඩගෙන. ඒ නිසා මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ දිනන්න පුළුවන් සටනක් නෙවෙයි වායක. ඔය අනිවාර්යෙන්ම මේ සටනෙන් පරදිනවා, අපි ඔයාව පරද්දනවා කියන
අපියට පැදගම් කියන එක ආණ්ඩුව දිහා බලමු අපිට පේන්නේ සෝමාලියාවේ කොල්ල කල්ලියක් ආණ්ඩුව ගත්තා සෑහන කාලයක් බඩගින්න ඉඳලා කොසගින්න ඉඳලා බලය ගත්තු ගමන් දැන් මොකද කරන්නේ කාගෙන කාගෙන යනවා කෙලවරක් නැත ගසුත් කපනවා පසුත් කපනවා වැලිකොඩ දානවා වරකම් කරනවා බදු වංචා කරනවා ඇරියස් කවර් කර කර කරනවා ඒක කකා යනකොට ඒකට බාධාවත් තියෙන කොහෙන්ද ජනතාවගෙන් පෙනින්න දේශපාලන ව්‍යාපාර වලින් ඉස්සදා මේ කැකිල්ල කොමසමගෙන නැති ක්‍රීඩා සංගම් වලින් දේශපාලන මැදිහත් වීම හැකියතාක් අවම විය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දැනට ජාතික සංසදයක් තීරීමේදී කිසිම අපහසුතාවයක් නැහැ මොකද කලින් තෝරාපත් කරපු ජාතික සංසිතේ නැත්නම් තීරුම් කමිටුවේ හැමම ඉන්නවා ඒක එක්කෙනා ඉල්ලාස්සුනේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පුළුවන් අපේ අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශය මත ඒ ක්‍රියාත්මක වෙන්න තීරුම් කමිටුව කරන්න ඕනේ ක්‍රිකට් වලට අවශ්‍ය තීරුම් කමිටුව තෝරනවා මිසක් අමාත්‍යංශ පරිපාලනය නෙමෙයි මට තියෙන්නේ තීරුම් කමිටු තෝරන එක නෙවෙයි අමාත්‍යංශ පරිපාලනය කරන්නේ ඒ අනුව කිසිසේත් දෙකොල්ලන්ගේ රාජකාරී මැදිහත් වීමක් වෙන්නේ නැහැ එයා ඒ ගැටික රාජකාරී කරනවා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය තමගේ රාජකාරී කරනවා සියලුම නිලවරණ පවත්වන අපි තීන්දුවක් අරගෙන තියෙනවා ක්‍රිකට් පමණක් නෙවෙයි මොකද මම විශ්වාස කරන දේ තමයි හැකිතා දේශපාලන මැදිහත් වීම අවම වෙන්න ඕනේ ක්‍රීඩා සංගම් වලින් ඒ හින්දා පැහැදිලිව මගේ ප්‍රතිපත්තියක් අනුව මම පැහැදිලිව ප්‍රකාශ කළ දින අපේ නිලධාරීන්ටත් අදාළ කාරණය වේලාවට අනුව ඒ සියලුම නිලවරණ තියෙනවා නිලවරණ යම් විශේෂකින් පරක්කු කරනවා නම් ඒකට විනය ක්‍රියාමාර්ගයක් අරගෙන පරක්කු කරනකට හේතුත් හොයලා වේලාවට නිලවරණ ටික තියනවා ක්‍රිකට් පාලක මණ්ඩලය දැනගන්න ඕනේ තමන්ගේ වගකීම ඉටු කරන්න. ඒ අය ඡන්දෙන් පත් වෙච්ච අය නේ. නම රාජපක්ෂ පත් කරපු අය නෙවෙයි. අතුරු කමිටුවක් නෙවෙයි. සාමාන්‍ය ඡන්දෙන් නිලවරණේ පත් වෙච්ච අය. ඉතින් ඒ හින්දා කෝප් කමිටුව මම බලාගෙන ඉන්නවා. කෝප් කමිටුවේ මට නිර්දේශ දෙයි. ඒ නිර්දේශ මම ක්‍රියාත්මක කරනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියේ ගම්පහ යක්කල ප්‍රදේශයේදී අපනයනය සඳහා රැගෙන යමින් තිබූ කසල තේ සහිත කන්ටේනර් රථයක් සහ ලොරි රථයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධංශයේ නිලධාරීන් විසින් සිය බහරට ගෙන තිබෙනවා. මෙම කන්ටේනර් රථයේ සහ ලොරි රථයේ තිබී කසල කිලෝග්‍රෑම් දහසක් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් සිය බහරට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පොලිසිය විසින් අතරංගුරගෙන ඇති බව සඳහන්. ආගමන විකමන පනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මොහොදු තීරයේ ඔස්සේ වැලිගම මිරිස්ස මොහොදු තීරයට ඇතුළු වූ යෝට් වර්ගයට අයත් රුවල් සහිත යාත්‍රාවක් වැලිගම මූලස්ථාන පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. එමෙන්ම මෙම යාත්‍රාවේ සිටි ප්‍රංශ ජාතිකයන් සිය දෙනෙකුද සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට බවයි පොලිසිය සඳහන් කළේ. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනේ නම් පෙබරවාරි මාස 20 වන දින කොළඹ සහ අවට ප්‍රදේශ රැසක උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදනා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත්, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුමක් හිටවනවා. මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ. විශේෂ කාර්යබලකායේ ගෝණහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සපුගස්කන්ද පොලිස්වසමේ ගලහිටියව ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා. එෙහිදී හෙරොයින් සන්තකේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ගලහිටියව පාර සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂ කාර්යබලකායේ සිදු කළ පරීක්ෂාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185ක් ත්‍රිරෝද රථයක් මුදලින් රුපියල් 351,000ක් ජංගම දුරකථන 4ක් ඇතුළු උපකරණ තුගයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර Siyatha TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.